සුබ දවසක් CSC kitchen එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මම අද හදන්න යන්නේ අවර temperaduක් එහෙනම් බලමු මේ අවර temperaduවට මොනවද අවශ්‍ය කරන්නේ කොහමද හදාගන්නේ කියලා මම අවර අරගෙන තියෙනවා කරවල අරන් තිනා ඔයගලන්ට ගෙදර තියෙන කරවල එකක් ගන්න අවමිරිස් රම්පේ කරපිංච ලුණු තක්කාලි මම මෙතන තක්කාලි ටික පොඩිවට කපලා අරන් තිනා ලොකුවටත් කපලා අරන් තිනා ලොකුවට කපු ටික මම අන්තිමට දාගන්නේ කැලිමිරිස් ලුණු කහකුඩු ඒ ටික තමයි අරගෙන තියෙන්නේ මම දැන් මුලින්ම අවර ටික කපා ගන්න මේ අවර වල අර බෝංචි වල වගේ මේ දෙපැත්තේ නූලක් තියෙනවා මෙන්න මේ වගේ නූලක් තියෙනවා දෙපැත්තේ මේ නූල අයින් කරගන්න නූල අයින් කරලි වෙලලා මේක මැද්දෙන් පොඩ්ඩක් පලා ගන්න මම පලා ගත්තට පස්සේ මේක අතින් මේ විදිහට වෙන් කරගන්න පුළුවන් මම මේ දැන් මුලින්ම ගත්තේ ඉස්සලාම ටිකක් මෝරච් එකක් ඒකට මේ මෝරච් එකේ මෙන්න මෙතන මේ සිවිය වගේ එකක් තියෙනවා මෙන්න මේ සිවිය වගේ එක අපිට මේ විදිහට අයින් කරගන්න පුළුවන් ඉතින් මේ සිවිය වගේ එක මෝරච් ඒවා විතරයි මේ සිවිය වගේ එක අයින් කරගන්න ඕනේ අනික ඒවා අයින් කරගන්න ඕනේ අනික ඒවා සිවිය ගලවන්නත් බෑ මේ තියෙන මෙන්න මේ වගේ සිවියක් තියෙනවා මේක තියෙන මෝරච්චේවය විතරයි ඔයගොල්ලෝ මෝරච්චේවය වගේ තියෙනවා නම් මෙන්න මේ කොටස අයින් කරලා ගන්න දැන් මේ අවර කරලෙත් මේ මෝරලා නැත්තම් වැඩිය මේ දෙපැත්තේ නූල ඇදෙන්නේ නැහැ මෝරලා තියෙන අවර කරල් වල විතරයි මේ දෙපැත්තේ නූල ගොඩක් වෙලාවට ඇදිලා යන්නේ දැන් මේකේ මේ අවර කරලේ නූල ඇදෙන්නේ නැහැ මොකද මේක ලපටි අවර කරලා එතකොට මේකේ මැද්ද සිවියක් නැහැ. එහෙම ගලව ගන්න තරම් සිවියක් නැහැ මේකේ. මේ අමර කරල් එකක්වත් මෝරලා නැහැ. මේකේ සිවිය අර ගන්න ඕනේ නැහැ. මේ එකක් මෝරලා තිබුණේ. ඒකේ මේ විදිහට සිවිය අරලා තමයි ගන්න ඕනේ. ඒකේ මේ විදිහට සිවිය ගලවලා ගන්න පුළුවන් අපිට. මම මේ අවර ටික මුලින්ම හොදලා තමයි අරන් තියෙන්නේ මේ ටික ඊට පස්සේ හීනි වෙන්න කපා ගන්න මම දැන් අවර ටික ඔක්කොම හීනියට කපා ගත්තා අපි දැන් ටෙම්පරාදුව හදාගමු මම දැන් භාජනයක් ලිපේ තියලා එකට පොල් තෙල් ටිකක් දාගත්තා ඒක දැන් රත් වෙලා තියෙන්නේ මම දැන් මුලින්ම කරවල කෑලි ටික එකතු කරගන්නවා ඒ ටික ටිකක් බැදෙනකොට සම්පේ කරපිංච ලුණු මම පොඩිවට කපා ගත්තේ තක්කාලි ටික දාගන්නේ අවමිරිස් විනාඩියක් විතර ඒ ටික බැදෙනකොට කැලිමිරිස් ටික දාගන්නවා ඊට පස්සේ කහකුඩු ටිකක් දාගන්නවා දැන් මම මේකට අවර ටික එකතු කරගන්නවා ඔයගොල්ලෝ අවර ටික දැම්මට පස්සේ ගින්දර අඩු කරගන්න අඩු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න ඔයගොල්ලෝ මේක ලුණු දානකොට මේ පරිස්සමේ මොකද කරවලවලත් ලුණු තියෙනවා මම මේක ලුණු ටිකක් එකතු කරගන්නවා දැන් දැන් මේක ගින්දර අඩු කරලා තියෙන්නේ මේක වහලා තැම්බෙනකන් මේ විදිහට තියාගමු ඔයගොල්ලෝ මේක කලවම් කරලා බලන්න සැරින් සැරේට තවම මේක තැම්බිලා නැහැ
මම තව ටිකක් වෙලා මේක වහලා තියා ගන්නවා. මේක තැඹිලා තියෙන්නේ හොඳට. මම වතුර පොඩ්ඩක්වත් නොදා තමයි මේක තඹ ගත්තේ අඩු ගින්දරේ වහලා තිබ්බහම මේක වතුර උනල වගේ තැඹෙනවා. ඔගලන්ට මේ තක්කලි හැමදෙම දැම්ම ඒකෙමුත් වතුර උනනවනේ. ඔගොල්ලෝ තක්කලි හැම දා ගන්න නැත්තම් මේකට වතුර මේසෙදි දෙකක් විතර වගේ වෙන්න දාලා මේ මේක තඹ ගන්න. මම දැන් තියාගත්තේ අනිත් තක්කලි ටික දා ගන්නවා. ඒ තක්කලි ටික දාලා කලවම් කරලා මල්ලි පෝක් කර ගන්නවා. හරි මම දැන් අපි අවර ටෙම්පරාදු මේ දෙල් ප්ලේට් එකට දාගත්තා. මෙහෙම හදාගත්තාම හරිම රසයි. එහෙනම් ඔයාලත් හදලා රස බලන්න. මගේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.